නාමයෙන් ඒබෝ දිත්‍රමයන් වහන්සේගෙන් ලබාගත් ශාඛාවක් එවැදීම ඊට පෙර ආතු අප මෙම ස්ථානයේ රෝපණය කරනු ලැබූ බෝධි ශාඛාව අරමුණු කරගෙන ඒබෝ දී මහත්සේලා උදෙසා තනිත කිරියාවක් පූජාවක් සිදු කරලා බලාපොරොත්තු වෙන්නේ එදා සජාතා පිටුදී මෙය පූජා කරපු කිරියාවක් යාමේ බලයක් අරගෙන ලෞකික සත්‍ය තුළ ආයවන ඒ අතු ගමනේදී පාරමිතා සම්පූර්ණ වුණා. දසපාරමිතා සම්පූර්ණ වෙලා දසඋපාරමිතා සම්පූර්ණ කරලා දසපරමත්ත පාරමිතා සම්පූර්ණ කරලා සම්මා සම්බුදු වෙන්න විවරණගත තණ්හම් කර බුදුරජාණන් වහන්සේ මේදම් කර බුදුරජාණන් වහන්සේ සරණම් කර බුදුරජාණන් වහන්සේලාගෙන් අනියත විවරණ අරගෙන මම ස්ත්‍රී ආත්මයක පසු වෙන කාලේ ඊයින් අනතුරුව හැකියාව ලැබුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විනත විවරණ ලබා ගන්න. එදා රහත් වෙන්න ඕනම ඉන්න තිබියදී තමයි සුමේධ තාපසෝ චුතියදී මාසාත්මය ප්‍රබාලේ පිළිම බවක් ලබා ගන්න. පිළිම ආත්මය. ඒ වගේම පාරමී සම්පූර්ණ කරලා අනියත විවරණ බලයෙන් මුදුවර තුන්මකකින් ලබාගත් ශක්තිය බලය. රහත් බෝධියට පත්වීමට නියමිතව තිබියදී තමයි එදා බුද්ධත්වයේ පිණිස ප්‍රාර්ථනාව ලබාගත්තේ දීපංකර පාදමුණේ. දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දීපු දවසේ නම් බුදුවරු 24 නමක්. ඒ 24 නමකකින් විවරණ ලබාගෙන තමයි 28 බුදුරජාණන් වහන්සේ 28 වෙනි බුද්ධත්වයේ ඒ කියන්නේ එහෙම නැත්නම් 24 නමකකින් විවරණ ලබාගෙන 25 වෙනි ශාසනය සම්පූර්ණ කළේ. මේ ගෞතම බුද්ධ ශාසනය. ඒ අදිෂ්ඨාන ශක්තියම ඇති කරගෙන තමයි අද අපි මේ කිරිහාර පූජාව සිද්ධ කරේ. ගෞතම බුද්ධ ශාසනය තවත් බොහෝ කල පවතිනවා. ශාසන ප්‍රතිඵල ලබා ගැනීමට සුදුසු කාල වකවානුව තව ඉදිරියට බොහෝම තියෙනවා. නමුත් ජීවමාන බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ විකම පරිනිර්වාණයට පත් වෙන්නේ නැහැ. බුද්ධ අධිෂ්ඨානයක් තියෙනවා. බුද්ධෝත්පාද කාලය අවසන් වීමට පෙර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවනා බුද්ධ අධිෂ්ඨාන ක්‍රියාත්මක වෙනවා. ඒ අධිෂ්ඨාන අතර ඊළඟට බුද්ධත්වයට පාරමී පුරාගෙන පැමිණි පුද්ගලයා ඉදිරිපත් වෙලා ඒ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් සියලුම බෝසතාණන් වහන්සේලාට මේ සියලුම බෝසත්තුරු එකට යන ගමනක්. ඒක නිසා ඒ සම්බුද්ධ ශාසනික ශක්තිය අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන බලවේග අභිභව මිත්‍යා දෘෂ්ටි පාපය අපතලේ ක්‍රියාත්මක වෙනවා නම් නිවැරදි පැහැදිලි පිරිසිදු දහම් මඟ පෙන්වා දීමට ඊළඟට බුද්ධත්වයට මෙරුම් පුරාගෙන පැමිණ සිටින පුද්ගලයා ඉදිරිපත් වේවා කියන අදිෂ්ඨානයක් ඇති කරනවා. එහෙම අදිෂ්ඨාන කරන්නේ බුදු කෙනෙක් තමන්ගේ බුද්ධෝත්පාද කාලය අවසන් වීමට පෙර බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා නම් පමණයි. ඉදිරියේදී බුද්ධ ශාසන දෙවැන්නක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධ ශාසන කාලය අවසන් වන තුරුම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ තමයි දෙවැන්නක් සිද්ධ වුණේ. ඒක නිසා ඊළඟ බුද්ධ ශාසනයේ ගෝතතාණන් වහන්සේ තමයි මේ කාලයේ දීර්ඝයෙන් නමින් සමාජගත වෙලා මේ සම්බුද්ධ ශාසනය ප්‍රතිඵල ලබා ගන්න තියෙන කාලේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සත්බුදුරජාණන් වහන්සේලාගේ විවරණ ලබාගෙන පැමිණ සිටින මේ කාලේ නිවන් අරමුණු කරගෙන සසර දුක් නැති කිරීම අරමුණු කරගෙන සතර ගමන් කරන උතුමන්ට ඒ ධර්ම මාර්ගයේ පැහැදිලිව නිවැරදිව පෙන්වලා දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඒ ශක්තිය බලය අරමුණු කරගෙන තමයි ඊයේ දිනයේ මේ වෙසක් මාසයේ ආරම්භක දිනය අද. එතකොට ඊයේ අප්‍රේල් මාසයේ ගෙවී ගිය මාසයේ අවසාන දිනය තිස්වෙන්දා දිනේදී සමතිස් පාරමිතා බලින් සිහිපත් කරගෙන විශේෂ වැඩපිළිවෙලක් මෙම ස්ථානයේ තේරුම් ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල ආරම්භ කරගෙන තමයි දැන් මේ අවස්ථාවේදී පහන් 10ක් මුලින්ම මෙතන දැල්ලුවා.
බෝධිය දකුණු පැත්තෙන් බෝධිය පිහිටා තිබෙන පරිදි පහන් ටික තැම්පත් කළා. ඒ පහන් 10. පහන් දැල්ල දකුණු දිශාව බලාගෙන දැල්වෙන්නේ. ලෞකිකත්ව තුළ ජීවත් වෙන මිනිස්සු දකුණු පාය පෙරට තබා ගමන් ආරම්භ කරන්න ඕනේ සුදු හටලිටකට. ඒ අරමුණු කරගෙන තමයි මේ උතුරු දිශාවෙන් උතුරා දලාගෙන යන බුදුගුණ බලය දකුණු පැත්තට ගලාගෙන යන්න බුද්ධා ලෝකය, එහෙම නැත්නම් ප්‍රඥා ලෝකය. දකුණු දිශාවේ දිස්වෙන ජයශ්‍රී මහ බෝසමිඳුන් දෙසට පහන් ආලෝකයේ විකුත් වෙන්න තැන්පත් කළේ. ඒ වගේම තමයි දෙපසින් දැල්වෙන පහන් දෙකෙන් පෙන්නුම් කරන්නේ අදිෂ්ඨාන ශක්තිය, බුද්ධ අදිෂ්ඨාන ශක්තිය. ජීවමාන බුදුරජාණන් වහන්සේ බුද්ධ අදිෂ්ඨාන ශක්තිය ආරම්භ කරගෙන දැල්ව ඒ බුද්ධ ශක්තිය අදිෂ්ඨාන ශක්තිය ක්‍රියාත්මක වීම පිණිස එක් පහනක්. ඒ වගේම දකුණු පසින් දැල්වෙන තවත් පහනක් ඒ ධර්මයේ ශක්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරගෙන. එහෙනම් මේ ලෝකයේ තුල සාසනයේ පවතින කාලයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට බුද්ධ අධිෂ්ඨාන ශක්තිය තියෙනවා. ඒ වගේම ආනන්දේ මම පරිනිර්වාණයට පත් වුණාට මා සොයාගෙන ඉදිරිපත් කරපු ධර්ම මාර්ගය ඕනම කෙනෙකුට පිළිකට ඉදිරිපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ධර්මයත් මේ සම්බුද්ධ සාසනික ශක්තිය ආරම්භ කරගෙන ක්‍රියාත්මක වෙනවා. එනං ඒ බුද්ධ රත්නය වෙනුවෙන් බුද්ධ අධිෂ්ඨාන ශක්තිය වෙනුවෙන් මෙපමණ කලක් ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයේ වෙනුවෙන් තමයි එක් පහනක් දැල්වේ. තවත් පහනක් දැල්වේ මොකටද? සම්බුද්ධ ශාසනයේ සෑම බුදු කෙනෙක් පෙන්වලා දීපු ධර්මයේ එකම ධර්මයක්. සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය, එහෙම නැත්නම් අටලෝ දහමින් සම්පාණ වේ ආර්ය අෂ්ටාංග මාර්ගය ආරම්භ කරගෙන සතර සංවර සීලයෙන් යුක්තව ආරම්භ කරන ගමන් මග. ඒ ධර්මයේ ආරම්භ කරගෙන තමයි තවත් පහන් සිරුවක් දැල්ලුවේ. ඊළඟ කාරණේ තමයි ඊළඟට ඉදිරියෙන් තවත් පහනක් දැල්වා බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපස ඒ පහන් සිරුව දැල්ුවේ එකතු වෙන මේ ශාස්ත්‍රීය ශක්තියට එකතු වෙන තුන්වෙනි පිරිස. ඒ කියන්නේ ශ්‍රාවක පිරිස වෙනුවෙන්. මේ ශ්‍රාවක පිරිස තමයි බෙදිලා යන්නේ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරියත් කියන මාර්ග 4යි 54යි ආරම්භ කරගෙන අෂ්ටාර්ථික මහා සංඝ රත්නයේ බවට පත් වෙන්නේ, සතර දුක් නිවාරණ පිරිස බවට පත් වෙන්නේ මේ ශ්‍රාවක පිරිස. මේ පිරිස තමයි එහෙමනම් තුන්වැනි රත්න භාවය කියලා හඳුන්වන්නේ, සඳහන් කරන්නේ තුනුරුවන් කියලා කිව්වහම බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ වෙන්නේ මේ පිරිස. දැන් එතකොට අපිට පැහැදිලි වෙනවා එහෙමනම් සංඝ රත්නය කියලා කියන්නේ කහපාට චීවරයක් දරාගෙන ඉන්න පිරිසම පමණක් නෙමෙයි. ඒ පිරිස අතර සංඝ රත්නය ඉන්න පුළුවන්. ඒ පිරිස අතර සංඝ රත්නය නොවන මිත්‍යා දෘෂ්ටි, පාපය, අකුසලෙ ආරම්භ කරගෙන රුපියල් සත එකතු කරමින් යන පිරිසක් ඉන්න පුළුවන්. නමුත් අත්තාරු කියන මහා සංඝ රත්නය මොන වගේ කට්‍රියක්ද, පිරිසක්ද සත්තාවේදන් එකතු කරනවා. සත්කාර්ය ධනෙ පෝෂණය කරනවා, සත්කාර්ය ධනෙ විදහාදා දෙනවා, සත්කාර්ය ධනෙ අටු නම් සතර අපාගත වෙනවා බොහෝ දෙනා. සත්කාර්ය ධනෙ අඩුකම නිසා සතර අපාගත වෙච්ච පිරිස අමනුෂ්‍යයෙන් වෙන්න පුළුවන්, යක්ඛ භූතය, ප්‍රේතය වෙන්න පුළුවන්. ඇතැම් විට අල්පේ ශාක්‍ය දෙවිවරු වෙන්න පුළුවන්, තලාට භූමාට දෙවිවරු වෙන්න පුළුවන්. මෙන්න මේ පිරිසට බෝසත් ගමනේදී තමන් එකතු කරගත්ත සප්තාර්ය ධනයෙන් පරිත්‍යාග කරලා ඒ දුකටපත් වෙච්ච නිදහස් කරනවා. මේක තමයි තුන්වෙනි රත්න භාවයේ කරන උතුම් සප්තාර්ය. එහෙමනම් බුදුරජාන් වහන්සේලා පෙන්වලා දීපු සාසනයේ තියෙන්නේ මනස තුළ, මනසෙන් තවත් මනසක් සුවපත් කරලා, ඒ ජීවීන් සුවපත් කරලා සංසාර දුකින් අත මුදවා ලීම තමයි බුද්ධ සාසනය කියන්නේ. ඒ උතුම් බුද්ධ ශාසනය ආරම්භ කරගෙන යන ගමන පැහැදිලි කිරීමට තමයි අපි 2017 මේ බෞද්ධ මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සමස්ත ලංකාවටම දිවයින පුරාම බෞද්ධ මධ්‍යස්ථානවලට බෙදා හරින්නට. එදා බෞද්ධ මහා සම්මේලනයේ ගාල්ලේ තිබුණේ, ඒ ගාල්ලේ බෞද්ධ මහා සම්මේලනයේදී එහෙම දින දර්ශනයක්, බෞද්ධ සංකේතයක් හැටියට බෙදා හැරියා. ඒ වගේම 2020 වසරේදී ඒ වගේ දින දර්ශනයක් මුද්‍රණය කරලා බෙදා හැරියා. අපි මේ අවස්ථාවේදී දියසෙන් හඟ හතර පත්‍රිකාවත් මුද්‍රණය කළා, නිල් පාටේ මුද්‍රණය කළා, මේ වගේ චෛත්‍ය කියලා චෛත්‍ය සඳහන් කළා. මේ විදිහට මේ තියෙනවා
පසුගිය දින එක විශාල ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මාළමේ මහත්මේ මේ ස්ථානයේ සිත්පිලි ප්‍රචාරය කරනකොට මූලික අවස්ථාවේ ඒකට උදව් කරපු මහත්මයා ප්‍රේමතිලක මහත්මයා ප්‍රේමයට තිලකයක් කියනවා වගේ ලෞකිකත්වයට ගැළපෙන නම ලෝකෝත්තර පැත්තට නම් මේ ප්‍රශ්නයට පිළිතුර එක්ක තමයි ලෝකෝත්තර පැත්තට යොමු වෙන්න ඕනි. ප්‍රශ්නේ ඉදිරිපත් කළේ මොකද්ද සතර සතිපට්ඨානය නිවනට පිවිසිය හැකි එකම මගයි කියලා අපි මේක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේක එහෙම නෙමෙයි එකම මඟ නෙමෙයි තවත් මාර්ග තියෙනවා කියලා තමයි සඳහන් කළේ. ඒ වගේම තමයි මේ පින්තූරේ මුද්‍රණය කරලා අපේ ශ්‍රාවක ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරගන්න පැහැදිලි වෙන්නයි මේ පින්තූරේ මේ මුද්‍රණය කළේ. මේ බුදුරජාන් වහන්සේ උපමාවට අරන් තියෙනවා මේ චෛත්‍යය. මේ වගේ චෛත්‍යයක් සකස් කරලා ධාතු තැන්පත් කරලා වැඳුම් පිදුම් කරන්න සුදුසුයි කියලා තුන් දෙනෙක් වෙනුවෙන් කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ ඒ වගේම චක්‍රවර්ති රජ කෙනෙක්ගේ මේ හතර දෙනා විතරයි මේ වගේ චරිතය සකස් කරලා වැඳුම් පිදුම් කරන්න ඕනේ. පසුගිය අවස්ථාවක වීඩියෝ එක අපි සඳහන් කළා මෑතදී ඉදිරිපත් කරපු චෛත්‍යයක් ගැන ගොඩනගපු චෛත්‍යයක් ඒකේ මාර්ගඵලයකටපත් නොවෙච්ච ඉදිරියේදී බුදු වෙනවා කියන රජ කෙනෙක් අරමුණු කරලා චෛත්‍යයක් ගොඩනගලා තියෙනවා. ඒක වැරදි කියලා. ඒක සම්පූර්ණ එතකොට අපි ඒ වගේ අපේ මේ ධර්ම මාර්ගයේ අරමුණ මොකද්ද? සල්ලි එකතු කිරීම, මුදල් එකතු කිරීම ලෞකික සැප ලබා ගැනීම නෙමෙයි. ලෞතර සම්බුද්ධ සාසන ආරක්ෂා කිරීම මොකටද? තුන් ලෝකයේම මේ සම්බුද්ධ සාසන ප්‍රතිඵල ලබාගෙන ජනසීම බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. මේ මනුස්ස ලෝකයේ මිනිස්සුන් විතරක් නෙමෙයි. ඒක නිසා මේ ලෝකයේ තුල කොටස් 31ක් කියනවා. මේ කොටස් 31ෙන් මනුෂ්‍ය ප්‍රජාව කියලා කියන්නේ එක කොටසක් විතරයි. තව විශාල පිරිසක් ඉන්න එමනම් කොටස් 30ක්ම තියෙනවා. ඒක නිසා ඒ කොටස් 30ක 30ක් ආරම්භ කරගෙන ඊයේ දිනේදී 30 සම්පතිස් පාරමිතා බලයෙන් මේ සම්බුද්ධ සාසනික ශක්තිය ආරක්ෂා කරන්න 94 ඉඳන් 2024 දක්වා කාලය මනුෂ්‍ය ආරම්භ කරගෙන කටයුතු කළා. කිසිම මිනිස්සෙක් මේකට එකතු වෙන බවක් දෙන්න තිබුණේ නැහැ. ඒක නිසා එහෙමනම් අර ඉතිරි කොටස් 30ක් තියෙනවා දැන්. ඒ කොටස් 30 ආරම්භ කරගෙන මේ ඉදිරි අවුරුදු 3 තුනරුවන් වෙනුවෙන් කටයුතු කරනවා. මිනිස්සුන්ට වඩා ගරුත්වයක් පිළිගැනීමක් ඇතුව යක්කු භූතය පෙරේතේ වුණත් මේ වැඩ පිළිවෙලට එකතු වුණත් ඒ අය සුවපත් වෙනවා. ඒ අය සුවපත් වෙනකොට ඒ අයට නීති රීති තහංචි පනවන්න බැහැ. සිල්වත් කෙනෙකුට මොකද මිනිස්සෙන්ට වඩා ගරුත්වයකින් අමනුෂ්‍ය හරි එකතු වෙනවා නම් ඒ අමනුෂ්‍යයට තහංචි දාන්න බැහැ. මොකද සාසනයට යොමු වෙන අයට නීති රීති නැහැ. සීලය තුළ තමන්ගේ සීල සිල්වත්කම නිසා ඕනම තැනකට යන්න පුළුවන්. උදාහරණයක් හැටියට නලපාන ජාතකය ගත්තාම බෝසත් වඳුරේ තමන්ගේ වඳුර සැලත් එක්ක මේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ පාරමී පුරන කාලේ ප්‍රඥා පාරමිතාව එකෙන් පැහැදිලි වෙන්නේ සතෙක් වුණත් ප්‍රඥාවෙන් කටයුතු කළා කියන එක. අද ප්‍රඥාවෙන් යුක්තව දෙන උපදෙස් අනුන්ගෙන් ලැබෙන ප්‍රඥාවෙන් ලැබෙන උපදේශවත් පිළිපදින්න පුළුවන් මිනිස්සු ලංකාවේ නැති බව පැහැදිලි වෙනවා. මෙත් බෝසත් සිරිත ඒ වගේම දියසෙන් ශක්තිය දියසෙන් බලය සමාජගත වෙලා 2010 අවුරුද්දේ ඉඳලා ඊට පස්සේ නැවත මේ ලෞකික අරමුණු වල යන අය දියසෙන් ලකරන්න උත්සාහ කරපු නිසා ඒ වගේම කොරෝනා බෙහෙත් පිළිබඳව කරදර ගැටලු ප්‍රශ්න ඇති වෙනවා කිව්වා ප්‍රඥාවෙන් දෙන උපදේශයවත් පිළිගන්න පුළුවන් මිනිස්සු නැහැ කියන එක පැහැදිලි වෙනවා ඒ ක්‍රියාවේ. ඒ විතරක්ද නැහැ මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නය සතර සතිපට්ඨාන නිවනට පිවිසිය හැකි එක මගයි කියලා සංකේතයක් සඳහන් කරලා පැහැදිලිව නිවැරදිව දහම් කරුණු ඉදිරිපත් කරලා තියෙද්දී පත්‍රිකාව කියවන්නේ අර මූලික පාඩ විතරක් කියවලා බලලා මෙහෙම නෙමෙයි තවත් මාර්ග තියෙනවා කියලා මිනිස්සුන් නියම මාර්ගය නැහැ නොමගට දාන්න කටයුතු කරන අය ඉන්නවා කියන එක පැහැදිලි වෙනවා. ඒක නිසා මේ උතුම් සාසනික වැඩපිළිවෙල ඊයේ දවසේ ඉඳලා ආරම්භ කළේ. එහෙනම් අද මැයි මාසයේ එහෙම නැත්නම් වෙසක් මාසේ පළවෙනිදා එළවෙන්නේ 20යි 24යි වෙසක් පුන් පොහේ දවස. එතකොට 23 වෙනිදා පොහේ 24 වෙනිදා සූවිසි විවරණය ලබාගෙන ලෝතර බුදුරජාන් වහන්සේ මේ 25 වෙනි සාසනය ගොඩනැගුවේ. එහෙමනම් ඒ අරමුණු කරගෙන ඊයේ දිනේදී සිදු කළ පුතුම් සත්කාරයක් අරමුණු කරගෙන තමයි පහන් 10ක් දැල්වලා මේ විදිහට තැන්පත් කළේ. ඊළඟට එන අයට පහන් දැල්වන්න අවස්ථාව දුන්නා.
ඒ පහන් දල්වලා ඒ විදිහට සුවඳ දුම්පූරු දල්වලා මල් වට්ටි තැම්පත් කරලා කටයුතු කළේ. මල් වට්ටි තියෙන එක පිළිවෙලට තියලා තියෙනවා. මොකද අපි සඳහන් කරලා ඉල්ලීමක් කරලා උපදෙස් දීලා සිදු කළා නෙමේ. කහමල් වට්ටියක් දේශනය කරන තැන ඉහළට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රූපයක් නැති වුණාට, රූප රාගය ඇති නොවුණාට මෙතන ධර්ම ශක්තිය තියෙනවා, බුද්ධ ශක්තිය තියෙනවා, බුද්ධ අධිෂ්ඨාන ශක්තිය අරගෙන තමයි මේ ධර්මයේ ඉදිරිපත් කරන්නේ. එහෙනම් බුද්ධ අධිෂ්ඨාන ශක්තියෙන් එන ධර්මය තමයි ලැබෙන්නේ. ඒ ධර්මය අරමුණු කරගෙන තමයි කහමල් වට්ටියක් එතනට පූජ කළේ. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ දිහා බලන්නේ ලෝකෙට කරුණාවෙන් මෛත්‍රියෙන්. කරුණා මෛත්‍රිය ගොඩනගන්නේ සකදාගාමී මාර්ගයේදී. ඒක නිසා තමයි සකදාගාමී මාර්ගයේ ලෝකෙටම කරුණා මෛත්‍රිය ගොඩනගින්න නිසා තමයි අහපාට වර්ණයෙන් එක පෙන්නුම් කරලා තියෙන්නේ. සකදාගාමී ඵලයත් අහපාට වර්ණයෙන් පෙන්නුම් කරනවා. මේ ඇයට පැහැදිලි. එහෙනම් අපේ යම් කිසි දෙයක් පිරිසිදු කරන්න ඕන නම් ගන්නෙ මොනවද? කහ. උයන මාළුවක්, අලු කෙසෙල් මාළුවක්, කෙසෙල් මුව මාළුවක් පිරිසිදු කරන්න කහ ගන්නවා. පරිසරය පිරිසිදු කරන්න අපේ මුස්ලිම් සහෝදර ජනතාව කහ දීරේ හිනවා වෙළඳසැල් ඉදිරිපිට. ඒ වගේම කට්ටඩි මහත්තයෙක් නූලක් ගැට ගන්නකොට නූලට කහ ගන්නවා. මේ වගේ එහෙමනම් කහ කෑල්ලෙන් පිරිසිදු කරනවා. කහ කෑල්ලට ওই කහ වර්ණය ආවේ කොහොමද? බුද්ධ අධිෂ්ඨාන ශක්තියෙන් මේ සිත තුළ ගොඩනැගිච්ච ශක්තිය විශ්වයට නිකුත් කළා බුදුරජාන් වහන්සේ පිරිනුවම් පෑන්ට කලින්. මා විසින් ගොඩනගාගත්ත මේ පාරමී අරමුණු කරලා ගොඩනගාගත්ත ශක්තිය බලය විශ්වය තුළ රැඳී පවතිවා කියන අධිෂ්ඨානය. ඒවා මනුෂ්‍යයාගේ සිත අපිරිසිදු වුණාට, ඒ සිතේ කහපාටින් නිකුත් වෙන ශක්තිය ක්‍රියාත්මක කරන්න බැරි වුණාට, සබා දහමෙන් නිකුත් වෙන ශක්තිය බලය සම්පත් සබා දහමක ස්වභාවික සම්පත් තුළ තාම බුද්ධ ශක්තිය අභිභවා කිහින්නේ තමන්ගේ ස්වභාවික තත්වයේ විදිහටම පවත්වාගෙන යනවා. මනසයිතරයි බුදුරජාණන් වහන්සේ පාටිව දේවල් කර කර යන්නේ තවත් කෙනෙකුට එළගුණ නොසලකී මේ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ කලමු පෙන්නලා දීපේ අමතක කරලා තියෙන මනසයිතරයි. ඒක නිසා බුදුදහම මනසට ගාහණය කරගන්න අමාරු වෙලා තියෙනවා. නමුත් අර මුලින් සඳහන් කරපු විදිහට සසර පාරමී පුරාගෙන පැමිණි අය බුද්ධ අධිෂ්ඨාන ශක්තියකින් මේ ගමනාවේ කලින් බුදුවරුන්ගෙන් විවරණ ලබාගෙන තියෙනවා. මාර බලවේග, භූත බලවේග, මිත්‍යා දෘෂ්ටි, පාපය, අකුසලයේ කොතෙක් ක්‍රියාත්මක වුණත් අපි කවදා හෝ බුදු ගුණ බලයේ මතුවේ කියන හැඟීමෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒ බුද්ධ අධිෂ්ඨානයෙන් පාරමී විවරණ බලය ගත්ත පිරිස ඒ අය වෙනුවෙන් සම්බුද්ධ සාසනික ශක්තිය නිවැරදිව පැහැදිලිව පිරිසිදුව පෙන්නලා දීම අප සතු යුතුකම. ශ්‍රී මෙද්බෝසත් සෝශක්ති බලමණ්ඩලය, ඒ වගේම සෝශක්ති පද නෙමෙයි. එහෙමනම් අපි දැන් ධර්මයට යොමු සතර සතිපට්ඨාන නිවන්නට පිවිසිය හැකි එක මගයි කියලා අපි සඳහන් කරලා තියෙනවා. සතර සතිපට්ඨානේ කියන වචනේ තේරුමක් තියෙනවා. සතරක් කියන්නේ හතරක්. සතිය කියන්නේ සිහිය. ඔය දවස් හතේ සුමාරිට කියන සතිය නෙමෙයි. මනුෂ්‍යයා තුළ පිහිටන සිහියට සතිය කියලා කියනවා. පට්ඨානේ කියන්නේ අපි දන්නවා කරත්ත රෝදයකට ඔය ඉස්සර තිබුණ භූමි තෙල් කරත්තේ මොවට පට්ටමක් ගන්න රෝදයක. මොකටද රෝදේ ලීය ගෙවෙනවට යකඩ පට්ටම. ඒතර පට්ට ආන කියලා කියන අපේ වීවනන පැදුරු. එහෙම දාන ඉස්සර කාලේ අද වගේ කඩෙන් හාල්ගෙන කනවා නෙමෙයි. සෑම ගෙදරකටම කුඹුරක් තිබුණා. කුඹුරේ ගොඩක් කස්සයන් එනවා. අද වගේ පස්පව් දසක උත්සල් වලට මිනිස්සු යොමු වෙලා නැති නිසා අද අක්කරයකින් ගන්න අස්වැන්න එදා අක්කර තාලකින් ගත්තා. ඒ වගේ අස්වැන්න ගොඩක් ලැබුණා. ලොකු මාගල් තිබුණා. මේ පැදුරු දාන උඩ දාන්න ආනක් හදලා තිබුණා. පැදුරු ආන කියලා එකට කියන්නේ. එහෙනම් දැන් මේ පට්ටාන කියන්නේ පට්ටන් දාන ආන. දැන් එතකොට පට්ටම කියලා කිව්වෙ මං කියුවා කරත්තරෝ දෙ ආරක්ෂාවට ගන්න පට්ටමක් තියෙනවා කරත්තෙට රෝදෙට. ඒ වගේ මිනිස්යාගේ සීලය ආරක්ෂා කරගන්න පට්ටම් හතරක් පෙන්වලා දුන්නා. සතර සතිපට්ඨානෙ කියන්නේ ඒකයි. මේ පට්ටම් හතරක් එකක් නෙමෙයි, මේ හතරම දාලා තැම්පත් කරන තැන තමයි ආන කියන්නේ. එතකොට පැදුරු දාන ආන, පැදුරු ආන. එහෙනම් මේ බුදුහාඳුර පෙන්නපු සතර සතිපට්ඨානෙ හොඳ සිහිය පවත්වාගෙන යන්න හේතු වෙන කාරණා හතර තැම්පත් කරලා තියෙන ආන තමයි එතනක තමයි සතිපට්ඨානිය කියලා කියන්නේ. එහෙමනම් හොඳ සිහිය. එතකොට මේ අපේ සිත බුදුහාමුදුරුව මාර්ග හතරේ ගෙනියනකොට අපේ සිත ඒ තැන්පත් කරලා සතර සංවර සීලය මෙතන පෙන්නුම් කරන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය,
ප්‍රත්‍ය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඕවාද ප්‍රාතිමොක්ඛ සීලය. මේකේ පහලින්ම තියෙන ඕවාද ප්‍රාතිමොක්ඛ සීලය මේ වචනේ කියන්නේ නැතුව පැහැදිලි කරලා තියෙන සරලව වෙන් වශයෙන් කොටස් කරලා. එකක් තමයි පංච සීලය. මේ පංච සීල අවශ්‍ය වෙන බෞද්ධින් විතරක් නෙමෙයි සියලුම මිනිස්සුන්ට අවශ්‍යයි. අපි හිතමු ගම්මල මිනිස්සු ඉන්න වත්තක් තියෙන වතු කරේ. මේ ගම්මානයේ ගම්මල මිනිස්සු හොරකම් කරනවා. ඒතකොට දැන් ඒගොල්ලන්ට කරදරයක් නෙමෙයිද? කරදරයක්. ඒක නිසා වාසිංහල බෞද්ධ විතරක් නෙමෙයි පංචසීල් රකින්න ඕනේ සියලුම මිනිස්සුන්ට. ඒක නිසා පංච සීලය ගිහි සියලුම ජනතාවට අවශ්‍යයි. ඊළඟට තියෙන ආජීව අෂ්ටමක සීලය. මෙන්න මේ ආජීව අෂ්ටමක සීලය අවශ්‍ය වෙන්නේ සිංහල බෞද්ධයාට. මොකද මම බුදුහාඳුරෝ වගේ ජීවත් වෙන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, සසර කෙටි කරගන්න ඕනේ, බුදුහාඳුරෝගේ මාර්ගඵල අරමුණු කරගෙන බුදුහාඳුරෝගේ සැනසීම ලබන්න ඕනේ කියලා තීරණය කළොත් සිංහල බෞද්ධ තමයි ඔක වැඩියෙන් කරන්නේ. මේ විදිහට බණ අහලා ඇතැම් විට ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු අයත් දෙන්න පුළුවන්. මොකද ඉස්සල්ලා බුද්ධ ආගමේ කට්ටියක් ඉඳලා නෙමෙයි විවිධ ආගම් තිබුණා. ඒ ආගම් තියෙද්දි තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ධර්ම මාර්ගය පෙන්නලා දුන්නේ. ඒ බණ ඇහුවේ විවිධ ආගම් අදහපු පිරිස ප්‍රඥාව තියෙන අය ඒ බුදුහාමුදුරුවෝ කිව්ව මාර්ගයට ඇවිල්ලා මටත් ඔබ වහන්සේ වගේ පන්සිල් නම් මම රකින්නවා දැන් මේ කිව්ව විදියට තවත් ඔබ වහන්සේ වගේ තවත් ඉදිරියට යන්න ඕනේ කිව්වම තමයි මේ ආජීව අර්ථමක සීලය සමාදන් කළේ. එහෙමනම් අද බෞද්ධ සීලම දෙනා සමාදන් විය යුතු සීලය ආජීව අර්ථමක සීලය. මේක පැවිදි ස්වාමීන් වහන්සේලා වැඩිපුර හිතන්න ඕනේ කාරණයක්. මොකද මේ ස්ථානයේ ඉන්න නැගණිය මේ නිවසට අපේ ස්ථානට ආපු දවස්වලම පන්සලට දානයන් අරන් යන්න සිද්ධ වුණා. ඒ දාන ගෙනිච්ච අවස්ථාව කීපයකම අපි කිව්ව හාමුදුරුවන්ට විහාරාධිපති හාමුදුරුවන්ගේ ඉල්ලීමක් කළා අපි ආජීව අර්ථමක සීලය සමාදන් වෙන්නේ. ඒක නිසා අර ඒ සීලයම දෙන්න කියලා අපිට උදේ සීල් දෙනකොට ඒක කියන්න කියලා. ඒ වුණාට ඒක කිව්වේ නැහැ. ඊට පස්සේ මට කරන්න දෙයක් නැහැ. නමුත් මම මංගාව තියෙන දේ බාල කරගන්න බෑ. මම කිව්වා රහසේ නංගිට කිව්වා දැන් එහෙමනම් ඒ එයා ඒක කියයි පන්සල් කියයි දැන් මම වටින දෙයක් දීලා තියෙන ඒ වටින දේ ආරක්ෂා කරගන්න ඔයා හිතෙන් මේ විදිහට මෙහෙම කියන්න කියලා. ඒක නිසා අර දෙව්දත්තර අජාසත්ව දැම්මා වගේ අපාගත කරන්න මෙයාව මේ කාටවත් දෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. අපාගත වෙච්චයි මම ගොඩ දාලා තියෙනවා. දැනට මනුස්ස ආත්මේ ඉඳලා සතර පායට ගිහිල්ලා නැවත මනුස්ස ආත්මෙට ඇවිල්ලා අටින් කියනවා මම මේ ආත්මේ හිටියේ කලින් හිටියේ මේ විදිහට මේ වතලේ ආත්මේ එහෙම ඒ කරපු අයටමයි කියන්නේ. එතකොට මේ කලින් ආත්මේ හිටු මිනිස්සු ජීවත් වෙ ඉන්න ඒක නිසා මේ බුදුදහම සෙල්ලමකට ගන්න එපා. බුදුදහම එක්ක සෙල්ලම් කරන්න විනෝදෙට ඒක භාවිත කරන්න යන්න එපා. පස්පව් දසකුසල් නොකර ඉන්නවනේ සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේදී සිංහල බෞද්ධ කියන ලේබලේ දාගෙන ඉන්න රජයේ ඇවිල්ලා ඔයගොල්ලෝ ආරක්ෂා කරන එකක් නෑ. අර විදිහට නරක තිරිසන් ප්‍රේතාසුර කට්ටිය මේ සාසන ප්‍රතිපත්තියට ඇවිල්ලා සාසන ප්‍රතිපත්තිය නැති මිනිස්සුන්ට කරදර බාධක කරන්න ඉදිරිපත් වෙනවා. ඒක වළක්වන්න බෑ. මේ ඉදිරි වසර තුනේ 20යි 24 භයානකරි ස්වභාවයෙන් පත්වෙන්නේ නෑ. ඒක නිසා එහෙනම් මේ දහම් පණිවිඩයට සතර සතිපට්ඨාන නිවනට පිවිසෙන එකම මගයි කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා. බුද්ධ ශාසනය පටන් ගන්න සීල සමාධි ප්‍රඥා තුනේ බුදුහාමර කිව්ව සීලමේ ප්‍රතිපත්තිය තමයි සතර සංවර සීලය. මේ සතර සංවර සීලෙන් යුක්ත වුණාම තමයි සතර සතිපට්ඨානය එන්නේ. සතිය කියන්නේ සීලය. සතර සංවර සීලෙන් යුක්ත වෙච්ච කෙනෙක් විතරයි ওই හතරෙන් යුක්තව සිංහිය තියාගන්න පුළුවන්. ওই සතර සංවර සීලෙන් නැති කෙනෙක් ප්‍රවෘත් කරන්න බෑ. එහෙනම් ආර්ය පුජ්‍යලයා කියලා කියන්නේ ආර්ය ධර්ම මාර්ගය කියලා කියන්නේ ඒක. එහෙමනම් මෙන්න මේ උතුම් සත්කාරය ආරම්භ කරන් තමයි අද මේ වැඩ පිළිවෙල කරේ. ඉරිහාර පූජාවක් සිද්ධ කරලා එහෙමනම් දැන් කහමල් වට්ටියක් මෙතනට පූජා කරේ අර ධර්ම ශක්තියට බුදුරජාන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් කරුණාමයිත්‍රයෙන් හැදෙක කරනවා. එහෙමනම් දේශකය දේශනාව කරන කෙනා අප කෙනෙක් අනුකම්පාවෙන් කරුණාමයිත්‍රයෙන් බුදුහාඳුරෝ වගේ ධර්මයේ දෙන්න කියලා අපිට ඒ විදිහට තමයි කහමල් වට්ටියක් ගෙනත් පූජා කරේ. මම කියලා පූජා කරව ගත්ත නෙමෙයි. ඊළඟට රතු මල් වට්ටියක් පූජා කළා. රතු පාටින් පෙන්නුම් කරන්නේ අනාගාමී මාර්ගය. එතකොට මේ ගෞතම බුදුහාඳුරෝ ඒ බෝසත් කාලේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඕන වෙන්න තියලා වසවර්ති මහරේනවා ඇවිල්ලා කියනවා දැන් ගිහිල්ලා සක්විති රජකම් කරන්න විද්ධාම් කරගෙන මොකද කටයුතු කරන්න කියලා කිව්වා. එතකොට ඒ වසවර්ති මහරයා
බුදුරජාණන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සඳහන් කළා මම ඔබ කියන පින්දහම් වලට මම කැමති නැහැ සතර පුරා මම පින් කරගෙන ආවි කෙනෙක් නෙමෙයි මම සාරාංශික කල්පලක්ෂයක් මොනවද කළේ කුසල් පින කියන්නේ ලෞකික සමාජය ලෞකිකත්වයේ ගෙනියන ශක්තිය කුසලයේ කියන්නේ සාසනය තුළ ජීවත් වෙන උතුම් ආර්ය උතුමන් වහන්සේලා ගෙනියන ශක්තිය ඒක නිසා මෙතනට ඇවිල්ලා ගොඩක් කෙනෙක් මෙච්චර කාලයක් අයියට ප්‍රින්සිප්ල් වෙනවනේ කී කියා කිව්වා ඒ වගේම බලාපොරොත්තු වෙන නෝ දේවල්. ඊතර බුදුහාමුදුරන්ට අර එක උපාසක මහත්මේ බොපේ ඉඳලා අහනවා මගෙන් පාත්‍රේ අරන් පිටපත් යනකොට අරක්කු ටිකක් දුන්න බොන්න ඕනේ නේද කියලා. පාත්‍රෙට දැම්මා. ඉතින් ඒ වගේ මොඩ උපාසක මහත්තුරෝ ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ කිව්ව ධර්මය පෙන්නලා දීලා නැහැ ඒ උපාසක මහත්තයාට පොඩි කාලෙක හාමුදුරුවෝ ආශ්‍රයෙන් කරන්නේ. ඒ හාමුදුරුවෝ ඒ ධර්මයේ පෙන්වලා දෙන්න නම් ඒ උපාසක ගණන ඒ විදිහට වෙන්නේ නැහැ. ඒ නිසා දැන් හදෙන උපාසක පිරිස ඉදිරියේදී වයස්ගත වෙනකොට ඒ තත්වයට පත් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අපි මේ ධර්මයේ දැනගෙන ඉඳලා රහසේ තියාගෙන ඉඳලා මෙරලා ගියොත් අනි මේ වගේ දියසෙන්ලා කියලා නාමිකව භාවිතා කරන පොත්පත් ගහලා බෙදලා තියෙනවා සමාජයට කරලා ඇති දෙයක් නැහැ කියලා හිතයි. ඒ විතරක්ද නැහැ මේ ප්‍රතිපත්ති ශාසනය තුළ ඉන්න දියසෙන් ලෞක සමාජයට වැඩක් නැතු වුණා ලෞක සමාජයේ 69 ලක්ෂයක් එකතු වෙලා අපි අපේ කෙනෙක් හදාගමු දියසෙන් කියලා අධ්‍යාත්මික නායකයෙක් කියලා හැදුවා හදාගත්තට කෙසල් කොටයක් අරගෙන තමයි කඳ කපල මැටි පහන් තියන්න පොල්ලිනට රවුම් කරලා ගහලා කෙසල් කොටේ වටේට පහන් පත්තු කරන්න වෙසක් පොයට දැන් එළමෙන වෙසක් පොයින්න ওই උදාහරණය ගත්තේ අබැයි කොස් කොටයක් ගිනි කූර කොටයක් වෙන ගහක කොටයක් අරගෙන ගස් ලබු කොටයක් හරි අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ද පොල්ලිලට ටිකක් කපලා වටේට රවුම්ට ගහන්න. ගහන්න බෑ. ඒක නිසා මොළොක් හිතක් හදාගත්ත කෙනෙකුට තුම් ලෝකේම සුවපත් කරන්න මොළොක් ගතියක් පෙන්වන්න පුළුවන් නම් ඒ මොළොක් ගතියට යක්කු බුද්ද පෙරේත විතරක් නෙමෙයි දෙවියන් බ්‍රහ්ම ගරු කරනවා. දියසෙන් ශක්තිය කියන්නේ ඒ වගේ පාරමී පුරපු ශක්තිය බලය. ඒක නිසා මේ සාසනික නාමයේ අධ්‍යාත්මික නාමයේ භාවිතා කළා දෙව්දත්තර මම බුදුන් වෙනවා ඔබ පියාමල්ල රජ වෙන්න කිව්වා වගේ 69 ලක්ෂය මේ මෝඩ පිරිස කිව්ව කතාව පිළිගත්තා. පිළියරන් හැදුවා දැම්ම දියසෙන් අධ්‍යාත්මික නායකයා සමාජගත කරා මාධ්‍ය අධ්‍යයකට උදව් දුන්නා මාධ්‍යත් ලෝකෙට මේ පණිවිඩය දුන්නා. ඊළඟට වුණ දැන් අර කෙසල් කොටේක පොල්ලිරට ගහලා පහන් තියන්න එකක් හදනවා වගේ දැන් ප්‍රතිඵලේ බලන්න බ්ලැක් වෙනකොට ආපු ප්‍රතිඵලේ හොඳයි. එහෙමනම් උඩට කෙල ගැහුව තමන්ගේ මූණට වැටෙනවා. ධර්මයේ දැක දැක ධර්මයට විරුද්ධ වෙන්න හොඳ නැහැ. ඒක නිසා අපි මේ උත්සාහ කරන්නේ මොකටද? අර කලින් කිව්ව විදිහට දැන්වත් සත්‍ය දැනගෙන සත්‍ය අභිභවා බොරුව ඉහෙට ගන්න බෑ බොරුව ඉහෙට ගන්න ලෝකෙ ඉන්න කෝටියක් මිනිස්සු එක්කවලා බොරුව ඉහෙට ගත්තත් බොරුවෙන් එන්නේ දුක. එක මිනිහෙක් ඉදිරිපත් වෙලා සත්‍ය ඉහෙට ගත්තත් එක මිනිහෙක් උනාට ඒ සත්‍යෙන් එන්නේ සැප. එහෙමනම් මිනිස්සයා බලාපොරොත්තු වෙන්නේ සැපක් නම් ඒ සැප බලාපොරොත්තුගෙන අරමුණු කරගෙන ගමන යන්න ඕනේ. ලෝකයේ බොහෝ දෙනා දුක් ලැබෙන දේවල් තමයි සැප විදිහට පෙන්වලා දෙන්නේ. ආදර්ශයේ තියන්නේ ඒකයි දා වසවර්ති මාර්ය බුද්ධත්වේ ලබන්න සූදානම් වෙනකොට ඇවිල්ලා කියපු කතාව බාරගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියෝපිරිසක් අද ඉන්නවා. ඒ සියෝපිරිස ශබ්දා ධනිය, සීල ධනිය, ත්‍යාග ධනිය, හිරියොත්ප්ප ධනිය, සුත ධනිය, ප්‍රඥා ධනිය කියන මේ ධන හත අරගෙන යන වෙනුවට රුපියල් සත එකතු කරගෙන ලෞකික දේවල් කර කර ගොඩනැගිලි හත හදා නොයෙකුත් ආකාර ලෞකික දේවල් තාවකාලික වින්දනයක් ලබන දේවල් මනසට කර කර යනවා. ශාසනය මේකයි කියලා කියාගෙන යනවා. හැබැයි මේ ශාසනය කොටස් දෙකක් තියෙනවා. එකක් බුද්ධ ශාසනය, ඒ කියන්නේ නවලෝතුරා ශාසනය. බුදුහාමුදුරුවෝ පෙන්වලා දීපු ශාසනය. තව එකක් තියෙනවා ලෞකික ශාසනය. එහෙම නැත්නම් මාර්යා පෙන්වලා දීපු ශාසනය. මාර්යා පෙන්නලා දීපු සාතනේ රුපියල් සත ආරම්භ කරගෙන එහෙම නැත්නම් ඒ රටවල භාවිතා කරන විනිමය මාධ්‍ය ආරම්භ කරගෙන පවත්වාගෙන යනවා. බුදුහාඳුරෝ පෙන්නලා දීපු සාසනය ඕනම මිනිස්සෙක්ගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ධිරවත්ත්ව, සුත ප්‍රඥා කියන ධන හත ආරම්භ කරගෙන ඉදිරියට පවත්වාගෙන යනවා. දැන් එහෙමනම් මේ ලෞකික මාර බන්ධන වලට අහුවිලා සාතනේ මේකයි කියලා බොරුවට මුලා වෙන්න එපා. දියසෙන් කියන්නේ අධ්‍යාත්මික නායකත්වය ඒ ධර්මයෙන් මේ ලෝකයට සත්‍ය පෙන්වලා දෙන්න ආරම්භ කරන වැඩපිළිවෙලක්.
පින් කරනවා පව් කරනවා කියන්නේ ලෞකික දෙයක් අபிසංස්කාර මාර කියලා බුදුහාඳුරෝ පෙන්වල් දුන්නේ. මේ අபிසංස්කාර මාර පරාජය කරන්න ඕන පරාජය කරන්න ඕනේ දෙයක් නම් ඒක හිතේ තියාගන්න ඕනේ නැහැ. ඒව අපේ කායික ශක්තිය, මානසික ශක්තිය, වාචික ශක්තිය වෙහෙසවලා ඒ පින ඉදිරියට පාත්කගෙන යන්න මහන්සි වෙන්න ඕනේ නැහැ, දඟලන්න ඕනේ නැහැ. එහෙම කෙරුවොත් අපි මොකද්ද කරන්නේ? මායාවක යන ගමන යනවා. මායාවගේ ලෞකික සම්මාදිට්ඨිය අරගෙන යනවා වෙනවා. මේ ලෞක සම්මාදිට්ඨිය මෙතනක් තියෙනවා. මොකද්ද? ජයත්‍රි මහ බෝධින් වහන්සේගේ අංකුරයක් මෙතනට රෝපණය කළා. සබරිගුම් පළාතේ මල්වතු පාර්ශ්වයේ මහා නායක සබරිගුම් පළාතේ නායක හාමුදුරුව කැලිගම් විජිතානන්ද හාමුදුරුව. ඒ වගේම ඕමල්පේ මෙත්තානන්ද හාමුදුරුව. මේ ස්වාමින් වහන්සේලා පරිවේනාධිපති. එතකොට ඒ ස්වාමින් වහන්සේලාගේ ගරුත්වය ඇතුව පූජකර බෝධින් වහන්සේ නමක්. දියසෙන් ශක්තිය, පාරමී ශක්තිය, මෙද්දෝසත් පාරමී ශක්තිය ආරම්භ කරගෙන මෙමෙ ඉඳන් නැගණිය විසින් වැඩම වූ බෝධියක් ඊට කලින් ඉඳන් රෝපණය කරපු බෝධින් වහන්සේ නමක්. ඒක නිසා අපි කන බත් මඩේ හැදෙන්නේ, බුදුන්ට පූජා කරන නෙළුම් මල හැදෙන්නේ මඩේ. ඒක නිසා හැදෙන තැන, ගේන තැන නෙමෙයි වටින්නේ. ඒ ආරම්භ කරගෙන අවසාන ප්‍රතිඵලය තමයි වටින්නේ. එහෙනම් අවසාන ප්‍රතිඵලය දුකක් නොවන සපක් ලැබෙන සාසන දහම් ආරම්භ කරගත්ත ප්‍රතිඵලයක් නම් මේක ගොඩක් වටිනවා. සාසනික වැඩ වුණත් ලෞකික දෙයක් ආරම්භ කරගෙන නම් සිද්ධ වෙන්නේ ඒක ඇති වටිනකමක් නැහැ. ලෞකික දේ නිරන්තරයෙන්ම ලෞක සම්මාදිට්ඨිය දුක් සහිතයි මායයට සම්බන්ධ වෙන්න පුළුවන්. ලෞක සම්මාදිට්ඨිය හැබැයි ලෞකික මිත්‍යා දෘෂ්ටියට වඩා හොඳයි. මොකද ලෞකික මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනාට බැහැ කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්න. ලෞකික සම්මාදිට්ඨියට ඇවිල්ලා ඕනේ මාරයක් සතුටු කරලා මාරය කැමති ඉදිරියේදී බුද්ධ ශාසනයක නිවන් දකින්න. ඒක නිසා මාරය ඒකට ඉඩ දෙනවා. වසවත්ති මාරය කැමති කරවගෙන යන්න ඕනේ. ඒක නිසා ලෞකික මිත්‍යා දෘෂ්ටි අතාරින්න ඕනේ. ලෞකික මිත්‍යා දෘෂ්ටි අතාර ලෞකික සම්මාදිට්ඨියට එන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය තමයි තින් කර කර යන ගමන. ඒ ගමන් මඟ සකස් කරලා දීලා තියෙන අපි අලුතෙන් මෙතන කරන්න ඕනේ පන්සල් වලින් නොයෙකුත් ආකාරයේ පින්කම් කරනවා. ඒ පින්කම් කරන අතර බුදුබණ ටික නිවැරදිව හිතට ගන්න විතරයි ඕනේ. අතට ගන්න දේ දාලා යන්න වෙනවා, හිතට ගන්න දේ අරගෙන යන්න පුළුවන්. ඒක නිසා හිතට ගන්න දේ අරගෙන යන ගමන් ඒවැ ප්‍රතිඵල ලැබෙනකොට දුක් ලැබෙන දෙයක් නම් හිතට අරන් තියන්නේ අපිට දුක් විඳින්න වෙනවා සසරදී. ඒක නිසා අපි නිරන්තරයෙන් බලන්න ඕනේ හිතට ගන්න දේ දුක් විඳින්නේ නැති, දුක නැති කරන දෙයක් වෙන්න. ඒ නිසා බුද්ධ ශාසනයේ සෑම බුදු කෙනෙක්ම අවවාද සීපත් කරන්නේ සබ්බ පාපස්ස කරණං. පව් නොකර ඉන්න ඕනේ. පව් කරන එක ජීවත් වෙන්නේ නැතුව ජීවත් වුණත් ඒ අය කරන පව් වලට සම්බන්ධ නොවේ. තමන්ගේ පාඩු ඉන්න ඕනේ. පව් කරන කෙනා එක්ක ජීවත් වුණා. ඒ සසර කරපු අකුසල බලයකින් තමන්ට පව් කරන එක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන යන මෙතන තියෙන සතර සතිපට්ඨානය කියන්නේ සිහිය තියාගන්න ඕනේ. මම මේ මොහොතේ පටන් ඒ අය එක්ක ජීවත් වුණාට කයින් එතන ඉන්නවා කියලා දුන්නාට හදවතින් මම බුදුන් එක්ක ජීවත් වෙනවා, බුදු දහම එක්ක ජීවත් වෙනවා, ඒ අරමුණු කරගෙන ජීවත් වෙන ස්ථාරු කියන මහා සංකරත්නයක මම ජීවත් වෙනවා කියන හැඟීම තියෙනවනේ. ඒක තමයි චේතනාව සතිපට්ඨාන කියන්නේ. ඒක පට්ටමක් එතකොට දාගන්නවර පෞකාරයක් ඉන්නකොට පාපයේ බලයෙන් තමන්ට ඇති වෙන දුක් වළක්ව ගන්න පට්ටමක් දාගන්නවා. අපි සරප්පු දෙකක් දාගෙන අපි කකුල් වලට පට්ටමක් දාගන්නෝනි. ඒක නිසා ඒ වගේ අපි ආරක්ෂා බලන්න ඕනේ. ඒක නිසා හැබැයි පෞකාරයක් එකතු නම් හැර පුදම්මත් පාපයේ පසුපස්සේ පන්න ලැබපාත දෙනවා. ඒක නිසා පව් නොකල විදියට වැඩක් නෑ. පෞකාරයක් එකතු වෙන්නේ නැතු ඉන්න ඕනේ. පාපයේ ಗುಣ වර්ණ නම් නොකර ඉන්න ඕනේ. ඒ විනෝද පරම සත්‍ය ධර්මයේ ඉදිරිපත් කරන්න ඕනේ. මේ තුන් ලෝකයේම කිසිම තැනක නෑ. ලංකා ධර්මී තලයේ සියුම් දුරුම වැඩම කරලා මේ උතුම් බුදු දහම බුදු බණ ටික කියනවා. මේ සබරගම පලහත දිස්සෙන් ශක්තිය දිස්සෙන් අඩවිය සමන් දෙවියන් ජඩවිය සුමන සමන් දෙවියන් සමග ශ්‍රී මෙද්දෝසත් පාරමී ශක්තියත් එකතු වෙලා මනුස්සෙන් ආරක්ෂා කරන මනුස්සත්ව ආරක්ෂා කරන උදාර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනකොට ගෙවිගේ කාලය තුල වැටිච්ච වලවල් වල වැටෙන්නේ නැතුව රෑ වැටිච්ච වලේ දවටුත් වැටෙන්නේ නැතුව නිවැරදි ගමනක් හදාගන්න යන්න හොඳ ගමනක්. එහෙමනම් සතර සත්පට්ඨානෙ කියන්නේ මොකද්ද කියලා දැන් පැහැදිලිලේ. පංචශීලයේ ආජීව අෂ්ටමක සීලයේ ගිහි ජනතාව අනිවාර්යයෙන්ම සමාදන් වෙලා ආරක්ෂා කළ යුතුයි. සිංහල බෞද්ධ ජනතාව ආජීව අෂ්ටමක සීලයට යොමු විය යුතුයි. ඒ වගේම පොදුවේ සියලුම මනුස්ස වර්ගයා පංචශීලයේ ක්‍රියාත්මක කළ යුතුයි.
ඊළඟට පැවිදි පාසල අනිවාර්යයෙන්ම ඊළඟට සඳහන් කරන දසකුසල සීලය ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අරමුණු කරගෙන කටයුතු කළ යුතුයි. දසකුසල සීලය කියන්නේ සාමාන්‍යන සීලය. එහෙම නැත්නම් අපි අනිවාර්යයෙන්ම කුසල් පමණක් අරමුණු කරගෙන කටයුතු කිරීම. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා. ඊළඟ කාරණේ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ප්‍රාති කියන්නේ පැමිණීම. සංප්‍රාප්තිය කියලා වචනයක් තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවා. එහෙමනම් ප්‍රාති කියන්නේ පැමිණීම, මොක්ෂය කියන්නේ නිවන. එතකොට සීලය කියන්නේ නිවනට පැමිණීමට උදව් උපකාර කරන සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දේශනා කළේ බුදුරජාණන් වහන්සේලා. ඒක ගැඹුරු සීලයක්. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන නිසා තමයි දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ දියසෙන් ප්‍රතිපත්ති ගමේ පන්සලේ ප්‍රතිපත්ති වලට වඩා වෙනස් වෙන්නේ. ඒ ගැඹුරු ප්‍රතිපත්තිය පස්පව් කරන අය ලෞකික හැඟීමෙන් කටයුතු කරන අය චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් දේශනා කළ එකයි. ලෞකික දේවල් ආරක්ෂා කරන ලෞකික දේවල් පෝෂණය කරන මිනිස්සු සල්ලි හොයනවා. ඒ සල්ලි වලින් ගේන දේවල් මෙතනට වැඩක් වෙන්නේ නැහැ. මෙතනට එහෙමනම් සාත්මික ශක්තියෙන් දීචෙන් ශක්තිය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරම්භ කරගෙන චිත්ත ශක්තියෙන් ධාර්මිකව උපයන සම්බුද සාධනයට අනුගතව සියලු අටවිස බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාළ පරිදි කටයුතු මෙතන සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි පන්සල්ට යනකොට වගේ බොහෝ දේවල් අරගෙන ඇවිල්ලා මෙතන දීලා පිනක් සිද්ධ කරන්නයි, පින් කරගන්නයි, පින් බෙදා ආදා ගන්නයි මේ වැඩවලට ලැහත් වෙන්න එපා කියන්නේ. ඒවා කර කර ගියොත් මාර්යා මෙතන රජ කරන්න ලැහත් වෙනවා. ඒක නිසා මාර්යා පාලනය කරගෙන යන ගමනක් මේ දියසෙන් ගමන. වෙන ලෞකික ගමන් වගේ නෙමෙයි. මේ බණ ටිකෙන්වත් සත්‍ය අවබෝධ කරගන්න මේ මිනිස්සුන්ට හැකියාව ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන එහෙමනම් සතර සංවර සීලයෙන් ආරම්භ කරනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය අපිට ඉඳුරන් ලැබිලා තියෙන ඉඳුරන් සංවර කරගන්න ඕනේ. ඇස කන නාසය දිව ශරීරය මනස සංවර කරගන්න ඕනේ. ලෝකෝත්තර ගමන ආරම්භ කරගෙන සතර සතිපට්ඨානයේ දෙවෙනි පට්ඨමෝක තමයි අපිට ලැබිලා තියෙන ඉඳුරන් 6 තුනරුවන් ආරම්භ කරගෙන මාර්ගඵල ආරම්භ කරගෙන හිත පාන කරගන්න එක. ඊළඟට ප්‍රත්‍ය සංවර සීලය අපි චීවර පින්න පාත සේනාසන ගිලන්පස කියලා සිව්පසය ගන්නවා. මතක ඇති මේ වීඩියෝ කරන කෙනෙක් දන්නවා මේක රුපියල් 7 එක්කව කරන්න මුදල්ට කරන වීඩියෝවක් නෙමෙයි. සාසන ධර්ම විදානදා දෙන්න කරන වීඩියෝවක්. වීඩියෝ බලන ඔබ ඔබට හැකි තරම් මේක මේ කණිවිඩයක් දැනගන්න සැලැස්සුවේ නැත්නම් අද ඉඳන් කලින් කරපු ක්‍රමයෙන් කරන්න ගියත් ඔබට අකුසලයක් වෙයි. හොඳ දේ දැනගත්තාම හොඳ දේ ප්‍රචාරය කරන තරමට ඔබට කුසලයක් වෙනවා. හොඳ දේ සත්‍ය දැනගත්තාම ඒක නොසලකා හැරියොත් ඔබට අකුසලයක් වෙනවා. ආනන්තරේ පාප කර්ම හැරුණාම ඊළඟට වළක්වන්න කිසිම කෙනෙකුට බුදුන්ටත් වළක්වන්න බැරි දෙයක් තමයි අකුසල කර්ම. ඒක නිසා මේ හොඳ දේ දැකලා සද්ද නැතු ඉන්න පා සතා සිව්පාව වගේ මිනිස්සේ විලං මනුසාත්මයක් ලබාගෙන ඔබ මේ වීඩියෝ බලලා සද්ද නැතු ඉන්න එපා. තව එක දැනගන්න තලස්සන්න. ලෝකෙ කිසිම රටක බුදුදහම නැහැ. කිසිම රටක බුදුදහම තිබුණට අනිත් රටවල් වල කිසිම රටකට සිව් බුදුරම වැඩම කරලා පාරමී පුරපු කාලේ දෙපයින් ඇවිදලා මේ පාරමී එකතු කරගත්තේ කියලා අදිෂ්ඨාන කරලා ශ්‍රීපාද පත්මේ පිහිටවල නැහැ වෙන කිසිම රටක. ඒක නිසා සිංහල බෞද්ධ ජනතාවට අවදානම් තත්ත්වයක් උදා වෙනවා. මුස්ලිම් ජනතාව එක්ක සටනක් කරන්න වෙයි ඉදිරියේදී මේ ධර්මයට එකතුනේ නැත්නම් සම්බුද්ධ සාසනික ශක්තිය රැකගන්න. ඒ වගේම ඒක නිසා එදා කිව්වා සුනාමියෙන් ඉස්සල්ලා වළක්වන්න ගන්න දේවල් කිව්වා. කොරෝනා බෙහෙත විදිහින් ඉස්සල්ලා වළක්ව ගන්න දේවල් කිව්වා. කොරෝනා ලංකාවට එන්න ඉස්සල්ලා වළක්ව ගන්න දේවල් කිව්වා. රුවන්වැලි මහා සෑය කොට ගලවන්න ඉස්සල්ලා අනේක වාරයක් කියලා තිනවා වළක්ව ගන්න දේවල්. මේ වීඩියෝ බලන ඔබට තේරෙයි, අහන්න දකින්න පුළුවන් වෙයි. ඒ වුණාට ගණන් ගත්තේ නැහැ. ඒවට විපාක ලැබෙනකොට දැන් විඳින්න වෙනකොට ඒවා වළක්ව ගන්න බෑ. ඒක නිසා බුදුහාඳුරෝ කියන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් කිව්වේ ලෙඩ ඇති වෙන්න කලින් ලෙඩ වළක්ව ගන්න ක්‍රමය පෙන්වලා දෙන එක එක්කෙනෙක්. ඒක නිසා ඒ බුදු ප්‍රතිපත්තිය තමයි මෙතන තියෙන්නේ. මේ ප්‍රතිපත්ති ටික අනුගමනය කරන්න එන ප්‍රත්‍ය සංවර සීලය කියන්නේ ප්‍රත්‍යයෙන් අපි සංවර භාවයක් ඇති කර ගන්න ඕනේ. පාපේට අකුසලයට මිත්‍යා දෘෂ්ටියට යොමු වෙලා ඉන්න කෙනෙක් දෙන ප්‍රත්‍ය පහසුකම් ගන්න නැතුව මේ ජීවිතේ පාස් කරගෙන යන්නේ. ඒක ගොඩක් එහෙම කරන්නේ මේ සම්බුද්ධ සාසන 28ට කරන උපහාරයක්, ගෞරවයක්, බුදුහාමුදුරන්ට කරන ප්‍රතිපත්ති පූජාවක් වශයෙන්. ඒක නිසා දියසෙන් කියන්නේ නිකන් අමු හිඟන්නේක් නෙමෙයි, අනුන්ගෙන් බලය අරගෙන අනුන්ගේ පිහිටෙන් මම නායකයා බලවතා කියලා
සමාධිගත වෙලා සැප විඳින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. සැපතට නිගන්නේක් නෙමෙයි. සැප අනිත්‍යයට උදා කරලා දෙන්න මඟ පෙන්වන්න පුළුවන් කෙනෙක් දියසෙන් කියන්නේ. බුදුදහම කියන්නේ ඒකයි වෙසක් මාසේ උදාවත් ජනවාරි මේ අද මැයි මාසේ පළවෙනිදා. එතකොට වෙසක් උදාවත් එක්ක අද ඔබට සඳහන් කරන්න ඕනේ මොකද්ද? බුදුවරු පෙන්වලා දීලා තියෙන මාර්ගය පෙන්වලා දෙනවා. මේ මාර්ගය ඔබ යන්න ඕනේ. එහෙනම් දියසෙන් කියන්නේ බුද්ධ ශක්තියේ කොටසක්. ඒක නිසා සම්මා සම්බුද්ධත්වයට පෙර පාරමී පුරල අවසන් වුණාට පස්සේ බුද්ධත්වයට පෙර බුදුහාඳුරුව පිරිනුවම් පාවට පස්සේ ඒ සාතනෙට මාර බලවේග මිත්‍යා දෘෂ්ටික බලවේග භූත බලවේග එනකොට ඒ වළක්ව ගන්න පෙන්වලා දෙන දහම් පණිවිඩ තුලින් ඒ ධර්මය දහම් දෙරේ හඬ නැංවීම තමයි දියසෙන් ශක්තියෙන් කරන්නේ. ඒක පත්‍රිකා මගින් 2000 ඉඳන් කෙරුණා. ඒකෙන් ප්‍රතිඵලයක් ආවේ නැති නිසා මේ ඊළඟට අපි මේ විදිහට වැඩපිළිවෙලක් පටන් ගන්න. මේ ආරම්භක වැඩපිළිවෙලේදී අපේ ස්ථාන තින ස්ථාන වලට ගිහිල්ලා දියසෙන් ශක්තිය ක්‍රියාත්මක වෙන සුවඳ කුළු පාවිච්චි කරලා සුවඳ පැන් ඉසලා අර විශාල මහනුවර කුම්භිය දුරුකලා වගේ තමන්ගේ නිල්ච අමුනිස්සදෝ තයින් කරගන්න දියසෙන් ප්‍රතිපත්තිය අහලා දැනගෙන ඒ කාර්යාල තියෙනවා සබර්ගම් පළාතට රත්නපුර දිස්ත්‍රික්කයට කරඳන කාර්යාලයක් තියෙනවා. අනිත් තැන් වලට හදපාන්ගොඩ කාර්යාලයක් තියෙනවා. එතකොට ඒ තැන් වලට ගිහිල්ලා නිෂ්පාදන බුදුගුණ බලයේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නිෂ්පාදන ලබාගෙන ප්‍රතිපත්තිය හදාගත්තට පස්සේ තමයි මෙතනට එන්න පුළුවන් වෙන්නේ. ඉදිරි අවුරුදු 94 ඉඳන් ඊට කලින් ඉඳන් රටේ මිනිස්සු ගැන හිතලා ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තියක් හද කරගෙන දුක් විඳගෙන සතර ගමනක් ආවා. අවුරුදු 30කට වැඩි කාලයක් කිසිම මිනිස්සෙක් මේකට ගරු කළේ නැහැ. කොච්චර දුක් විඳගෙන ගියත් කාලයේ ශ්‍රමය දන්නේ කැප කරගෙන ගියත් කිසිම මිනිස්සෙක් මේ ගැන බැලුවේ නැහැ. අවසාන ප්‍රතිඵලය වුණේ ඒ වෙනුවට වෙනත් කෙනෙක් ලෞකිකත්වයේ කෙනෙක් දාලා දියසෙන් කියලා සමාජගත කරලා තව ටිකක් පාඩු කරන්න හදපු එක. හැබැයි සබා දහමත් බුදු දහමත් එක්ක සටන් කරන්න ඒකට පාරු කරන්න කිසිම මනුස්සයෙකුට බෑ. මහා සම්මතය කියන්නේ මේක ලෝක සම්මතය තමයි ඔය කෙරේ දීසෙන් හැදුවේ. ලෝක සම්මතයට බෑ මහා සම්මතය වෙනස් කරන්න. කළුගල කොළුව ගහලා කළුගල කුඩු කරන්න හදනවා වගේ තමයි ඒ කරන්න හදපු වැඩේ. ඒක නිසා කළුගල කුඩුනේ නෑ ඔලු ටික කුඩු වුණා. ඔලු ටික කුඩු වෙන්න යනකොට ඔලු ටික බේරගන්න ආයේ අර දීසෙන් ලව පන්න ගත්තා. නැවත ඔය කෙලිය කරලා දුකටපත් වෙන්න එපා කාරණක ඉල්ලීමක් ඒ. එහෙම දුකටපත් වුණොත් ඒක වළක්ව ගන්න බැරි වෙයි. ඔය දුකටපත් වෙච්ච අවස්ථාව වෙනස් කරගත්තේ දියසෙන් අදිෂ්ඨාන ශක්තියත් එක්ක. ඒකත් හොඳට හිතේ තියාගන්න ඕනේ. ඒක නිසා ගාල්ලේ ගිහිල්ලා ඒ උද්ඝෝෂණ අවස්ථාවේ එතන දහම් පත්‍රිකා බෙදලා ඒ විදිහට තමයි දියසෙන් ශක්තියේ උද්ඝෝෂණක සම්බන්ධ වුණේ. ගාල්ලට ගිහිල්ලා ගාල්ල මාතර ස්ථානවල ඒක නිසා ඒ අවස්ථාවවලදී ඒ නැවත එවැනි සම්බන්ධයක් දියසෙන් ශක්තියට විරුද්ධව වැඩ කළොත් ප්‍රතිපත්ති සාසනයට විරුද්ධව වැඩ කළොත් සිංහල බෞද්ධ ජනතාවට බුදුහාමුදුර කියලා තියෙනවා පස්පව් කරන්න එපා. නොකලිත වෙළඳාම් පහක් තියෙන හොඳට අවධානයෙන් අහන්න ඕනේ. හොඳට හිතට ගන්න ඕනේ. මස් මාංශ වෙළඳාම් කරන්න එපා. මස් මාංශ කියන්නේ මාළුවේ මාළුවගේ තියෙන මස්. ඒක නිසා හාල් මැස්සගේ තියෙන මස්. එවන අනුන්ගේ මාංශයක් කන්න එපා කියලා කියන්නේ එහෙම කන්න ලැහැත්තුනම සත්තු මරන්න පටන් ගන්නවා. එතකොට ස්ථානගත සිද්ධ වෙනවා. පළවෙනි සිල්පදේ ආරක්ෂා වෙන්න මේ නීතිය පැනෙව්වේ. එහෙනම් මස් මාංශ වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, අද රටවල් වල යුද ගිනි ඇවිලෙනවා. අවි ආයුධ වෙළඳාම, අවි ආයුධ විකුණුත් දෙනා යුද්ධය පවත්වාගෙන යන ඇතන් රටවල මෝඩ නායකයෝ. ඒ වගේ දේවල් කරන්න එපා. බුදුහාමුදුරුවෝ ඒකයි පාවිච්චි එකයි. වසවිස වෙළඳාම පාකේ වද ලංකාවේ මිනිස්සු විශාල පිරිසක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. වසවිස කාපු එව්ව විතරක් නෙමෙයි ආහාර වලට යොදලා ආහාර නිෂ්පාදනය කරන එවන්ට ඒව බලපාලා. ඒක නිසා වසවිස යොදන්න එපා කියලා කිව්වා. අවි ආයුධ වෙළඳාම, වහල් වෙළඳාම, ඊළඟ මත් අතුර මත් ද්‍රව්‍ය වෙළඳාම අද බලන්න රටේ කොයිතරම් දේවල් සිද්ධ වෙනවද. ඒක නිසා මේ වෙළඳාම් පහ නවත්තන්න. ඒක නිසා යුක්තිය මෙහෙයුමෙන් සම්බුද්ධ සාසනික ශක්තිය ලංකාවේ බෞද්ධ ජනතාව එකතු වෙලා බෞද්ධයා තමන්ගේ යුක්තිය ඉටු කරගන්න තමන් වෙනුවෙන් තමන්ගේ ආලෝකය වෙනුවෙන් එහෙම ඉටු කරගත් වෙනත් නම් තමන්ට දුකක් ඇති වෙයි. ඒ දුකෙන් නිදහස් වෙන්න කාටවත් බෑ. ඒක නිසා කල්තියා කියන මේ දහම් පණිවිඩය ඔබට සුමන සමන් දෙවියන් ගැඩවිය ඉඳලා මේ උතුම් සම්බුද්ධ සාසනික ශක්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් එහෙමනම් ඉදිරි අවුරුදු 3 අර මම මුලින් සඳහන් කරපු විදිහට අවුරුදු 50කට ආසන්න කාලයක් රටේ ජනතාව වෙනුවෙන් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සල්කාගෙන හිටියා.
ඒ අය එකතු වෙන්නේ නැහැ. ඒ අය එකතු නොවෙච්ච එකත් එකතු වෙච්ච අයත් ඒ ගැන මේ ගැන වැඩි පැකීමකින් කටයුතු නොකිරීම නිසා දේශන ශක්තියට තිබුණු සම්පත් දෙකයි අම්මා තාත්තා දෙන්න තිරුපති කෝවිල් ගිහිල්ලා දේශන ශක්තිය දේශන් බලේ විනාශ වෙලා අපිට ඒ ශක්තිය ගන්න අවස්ථාව හදන්න කියලා කරපු පරිගැසීම් වලින් ඒවට ලක් වෙලා අම්මා තාත්තා දෙන්න ගේ ආයු කාලය අවසන් කරන්න සිද්ධ වුණා. එහෙමනම් ඒ ආයු කාලය අවසන් වුණාට අම්මා තාත්තාගේ චිත්ත ශක්තියක දේශන ශක්තිය ඉදිරි අවුරුදු තුන ගමන් කරන්නේ ඒක නිසා සාමාන්‍ය ජනතාව මෙතනට එකතු වෙන්න එපා. දේශන ශක්තිය දැන් ඔබ එක්ක හිටියා. ඔබ ප්‍රයෝජනයක් ගන්න අවුරුදු 30කට අනිත් කාලයක්. එහෙමනම් ප්‍රයෝජනයක් ගන්න නැති එක්කෙනා එක තවත් ඉඳලා වැඩක් නැහැ. සුනකයාගේ වලිගය උණුපුරකේ දාලා ඇදහිට ඇතුවත් බෑ කියලා කතාවක් අපේ තාත්තා කිව්වා. ඒක නිසා ඒ තාත්තා නිසා තමයි මම මේ ලෝකෙට මිුණේ අම්මයි තාත්තයි දෙන්න නිසා. එහෙනම් ඊයේ දිනේදී විශේෂ දවසක් නේ සමතිස් පාරමිතා බලයෙන් අම්මයි තාත්තයි දෙන්න ආරක්ෂා කරගෙන ඒ උතුම් සාසනික ගමන් මග අවුරුදු 3කට තුනරුවන් වෙනුවෙන් අදින් ආරම්භ කරනවා මේ වෙසක් මාසේ පළවෙනිදා. අද කම්කරු දිනේ. එහෙමනම් ඔබ වැඩ කරන මිනිස්සෙක් වෙන්න වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති කරගන්න එපා. කොරෝනා බෙහෙත විදලා වැඩ කරන්න බැරි මිනිහෙක් බවට පත් වුණා. ඒ වගේ මේ ධර්මයට ප්‍රතික්ෂේප වෙලා ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න හදලා ධර්මයක එකතු වෙන්න අවස්ථා තියෙද්දී ඒකට එකතු නොවේ වැඩ කරගන්න බැරි විදිහකට බාට පත් වෙන්න එපා. එහෙනම් අද කම්කරු දිනේදී කෑ ගැදා ගිහිලා ටවුන් වලට එකතුලා කෑ ගැහුවට වඩා වටිනවා නිහඬව යන එකක් බුද්ධ සාසනය කියන්නේ. තමන්ගේ ජීවිතය තමන් ආලෝකයක් ඇති කරගන්න උතුම් බුදු දහම ටික අනුව කටයුතු කරන්න තමන් බුදුබණ වලට යොමු වෙලා සැනසීම ලබාගෙන තමන් සමග ඉන්නවට අසල් වාසීන්ටත් ඒ බුදුබණ ටික කියලා දෙන්න. ඒක නිසා මිත්‍යා දෘෂ්ටියේ බලවත්කම කියන්න ඕනේ. සම්මා දෘෂ්ටිය ඇවිල්ලා නැවත මිත්‍යා දෘෂ්ටියට ගියොත් ඒක දුකක් ඇති වෙනවා. ඒක පැහැදිලි කරන්න ඕනේ. එක්තරා ස්ථානයකින් දැන් අර කරක සූර්යයක් දාලා 25000ක් දීලා එතකොට ඒක අහකට විසි කරන්න උනා. ඒ කියන්නේ දේවාල බලයක් තියෙන තැනකින් සූර්යය දැම්මේ කොහෙද කියලා කියන්නේ ඒක හොඳ නැති හින්දා ඒ ස්ථානයේ මුලින්ම තිබුණේ අමනුෂ්‍ය බලයක මල යක්ෂයක් තම මල යක්ෂණියක් හිටියා ආතයි ඒ සීයයි ආච්චි දෙන්න. ඒ දෙන්නගෙන් ආපු කරදර නිසා ඒ පවුලේ සහෝදරියක් ගිනි තියාගෙන මැරෙන්න යනකොට ඒ ස්ථානේ බල ලාම්පු තෙල් දාන ගිනි තියාගෙන ඔන්න මෙන්න තියලා තමයි බේරුවේ මම. ඒ වගේ බලලා ඒ අමනුෂ්‍ය දෙන්න මෙල්ල කරන්න මේ අපේ බෞද්ධ මන්දිරේ විහාර මන්දිරේ තුන් පැත්තට තිර තුනක් දාලා තුනරුවන් වෙනුවෙන් දල්වන පහනක් තිබුණා. ඒ පහන පිරිත් කරලා දාන තෙල් දාලා පච්චු කරේ. ඒ පිරිත් කරන තෙල් එක ඒ පහනක් ගෙනihin තියලා ඒ නිවසේ දල්වල තමයි එතන අමනුෂ්‍ය බලයේ වෙනස් කරේ. එච්චර ප්‍රබල දෙයක් කරලා ඒ ඊළඟට එයාගේ දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තමිල හෝ අමිල නම. ඒ දරුවට සුරයක් දැම්ම 2500යි ගත්තේ මං විභාග පාසලේ. ඒ ටිකට ගොඩක් හොඳයි කිව්වා. මං තව අයට කියලා දෙන්නම් මත්ගේ වැඩේ අඩුවෙන් කරලා දෙන්න කියලා එහෙම තමයි කරගත්තේ. ඒක නිසා ඒ වගේම මං තව උදාහරණයක් කියන්න ඕනේ. එක්තරා කප් මහත්තයෙක් හිටියා සබරගුරු බලාද සමන් දේවාලේ කිට්ටුව හඳුන් තෙල් කුප්පියක් මගෙන් ගන්නවා රුපියල් 100ක් 200ක් 250ක් දීලා. එයා හඳුන් තෙල් බින්දුවක් දීලා 5000ක් ගන්නවා කුප්පියකින්. එතකොට ලක්ෂ ගාණක් එයා එකතු කරගත්තා. හැබැයි මේ මිනිස්සයා මරණයටපත් වුණා. එයාම රෝගී වෙලා. ඒක නිසා මේ සාසනික ශක්තිය අයිති විදිහට පාවිච්චි කරන්න එපා. ඊළඟට වැඩ කරගන්න ඇයට සඳහන් කරන්න ඕනේ. ඔබ මිත්‍යා දෘෂ්ටියට ගියොත් දේවාලයට ගියොත් කෝවිලට ගියොත් මිත්‍යා දෘෂ්ටික තැනකට ගියොත් එතනට ඔබ හොයන මුදල් අඩු දීපු ප්‍රමාණයට වඩා අඩුවෙන් සාසනික ශක්තිය ක්‍රියාත්මක කරන තැනක දුන්නොත් ඔබ අකුසලයක් කරගන්නේ. මොකද ඔබ උපයන මුදල රුපියල් 1000ක් නම් 1000න් 800ක් මිත්‍යා දෘෂ්ටික තැනකට දීලා 200ක් සාසනික ශක්තිය දුන්නොත් ඔබට ලැබෙන දුක් විපාක උපද වැඩිපුර මිත්‍යා දෘෂ්ටියට වැඩිපුර ඔබේ කාලය ශ්‍රමය ධනය කැප කරපු නිසා. මේවා තමයි බුදුබණ කියන්නේ. නොපෙනී ක්‍රියාත්මක වෙන දේවල් ප්‍රඥාවෙන් යුක්තව තේරුම් ගන්න බෑ මිනිසුන්ට. ඒක නිසා කියලා දෙන්න ඕනේ. ඒක නිසා ඔබ ඒ අනුව කටයුතු කරන්න එහෙමනම් එහෙම සිද්ධ වෙන නිසාම තමයි ඉදිරි කාලය තුළ මේ වැඩ පිළිවෙල මෙතන කරන්නේ නැතුව නතර කරලා සාසන දහම නිවැරදි අවබෝධ කරගත්තයි ගාවට සාමාන්‍ය ජනතාව යොමු කරවලා එතනින් පළවෙනි අදීර දෙවෙනි අදීර ගියාට පස්සේ නැවත මෙතනට ගන්නේ නැත්නම් නොදැනුවත් කම නිසා මෙතනට ඇවිල්ලා මෙතන ඇවතුම් පැවතුම් විහරණ මොනවද කියලා දන්නේ නැහැ. ඇතැම් විට මම අවුරුදු ගානක් තිස්සේ මේ වටේ පන්සල් බදාගෙන වැඩ කළා. ගෙදෙට්ට වඩා පන්සල්ට ඇල්මෙන් බැල්මෙන් වැඩ කළා. අම්මා තාත්තා දෙන්නට කන්න බෙදලා තියලා දවස් දෙක තුන සල් පිළි කරලා ඒ වගේ දේවල් කරලා ඒ වගේම දාන බාර දෙන්න ගිහිල්ලා ඒ විදිහට වැඩ කළා. එහෙම කරත් ඒ පන්සල් වල හාමුදුරුවත් මේ DSM ප්‍රතිපත්තිය මොකද්ද කියලා දන්නේ නැහැ.
ඒ නොදන්න නොදන්න නිසා ඒගොල්ලෝ අතින් අකුසල් සිද්ධ වෙනවා. ඒක නිසා මේ කාරණු ටික පැහැදිලි කළේ. එහෙමනම් ලංකාවේ ලෝකෙටම වටින ශක්තිය බලයක් තියෙනවා, අධ්‍යාත්මික ශක්තිය බලයක් තියෙනවා. ඒක තමයි දීසෙන් ශක්තිය කියන්නේ. ඒ දීසෙන් ශක්තිය හැබැයි ප්‍රතිඵල ලැබෙනකොට ප්‍රතිපත්ති ගරුකව කෙනෙකුට ප්‍රතිඵල ලැබෙනකොට ප්‍රතිපත්ති ගරුක නොවන කෙනෙක් බලා ඉඳලා අරයා මෙච්චර ලැබෙනවා අපි ඊට වඩා ලොකුවට ප්‍රතිඵල ගන්න ඕනේ කියලා දීසෙන් ශක්තිය ලං වෙන්නේ සූදානම් වෙන්න පුළුවන්. ඒක හරියට දීසෙන් ශක්තිය කියන්නේ ජලයේ ශක්තිය උවමනාවට වඩා ප්‍රෙෂර් එකකින් වතුර ගමන් කරොත් බට පුපුරනවා කියලා ඊයේම අහන්න ලැබුණා. ඒක නිසා ඒ වගේ වෙනවා. තමන් ධාරිතාවයේ දරන්න පුළුවන් මට්ටම හදාගන්න ඕනේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මට්ටම හදාගන්න කාලේ තිබුණා. ඒ කාලේ තිබුණට මිනිස්සු ඒ මට්ටම හදාගත්තේ නෑ ධාරිතාවයේ දරන්න. හැබැයි හදාගත්ත මිනිස්සු ඉන්නවා රටේ. ඒ මිනිස්සුන්ට ප්‍රතිඵල ලැබෙනකොට දීසෙන් ශක්තියෙන් දීසෙන් ධර්මයක එකතු නොවන ඡයට දුක් විපාක ලැබෙනකොට ඒගොල්ලෝ වැඩි වැඩියෙන් දීසෙන් ශක්තිය ක්‍රියාත්මක කරන්න හදයි. හැබැයි අර දීසෙන් කෙනෙක් නිර්මාණය කළා වගේ ප්‍රතිඵල අත්විඳින්න ලැබෙනවා. ඒ නිසා තුනුරුවන් ආරම්භ කරගෙන මේ පණිවිඩය දුන්නේ. එනම් ඊට වඩා දෙයක් කියන්න නෑ. එළවෙන විසක් උත්සවය වෙසක් උත්සවය ආරම්භ කරගෙන ලෞක දේවල් කරන්න යන්න එපා. පන්සල කිනා පන්සලට සීලමය ප්‍රතිපත්තියක් මේ සතර සංවර සීලයෙන් යුක්තව කටයුතු කරන්න වෙනවාගේ සල්ලි හොයන වැඩවලට මූලිකත්වය දෙන්න එපා. තොරණක් ගහලා 10,000ක් වේදන් කරලා තොරණක් ගහලා 20,000ක් හොයනවා කියන හැඟීමෙන් කටයුතු කරන්න එපා. සල්පිලක් තියලා වෙසක් පොයට සල්පිලක් තියලා එහෙම නැත්නම් මල් දන්සලක් දීලා අපි මෙහෙම දෙයක් කරමු කියලා හාමුදුරුවෝ උනා ජීවරේ ආරක්ෂා කරගන්න. ඔය අෂ්ට පරිස්කාරය ගොඩක් වටින දෙයක්. අෂ්ට පරිස්කාරය රුපියල් 7000ක් භාවිතා නොකරපු නිසා අෂ්ට පරිස්කාරය ඇඳට පස්සේ සතර සංවර සීලයෙන් යුක්තව මේ බුදුමග ආර්ය බුදුමග ගමන් කරපු නිසා තමයි ජීවිහි මෙහෙම සංසාරගතව පාරමී පුරන කාලේ මහා බ්‍රහ්මයේ ඇවිල්ලා අටපිරිකරක් නිර්මාණය කළ නවල දෙන පූජ කරන්නේ. එන මේ ගරුත්වය ආරක්ෂා කර මේ ශාස්ත්‍රය අවසන් කරනවා. බුදුරජාණන් වහන්සේ පත්නිර්වාණයට පත් වුණාට අපේ සම්මුති මහා සංඝරත්නයේ බුදුහාඳුරට අවමන් වෙන විදිහට කටයුතු කරන්න එපා. පාරමී පුරපු කාලේ ඇවතුම් පැවතුම් විහෙරණවලට ගරුත්වයකින් සාරාසන්ත කල්පලක්ෂ පාරමී පුරපු කාලය තුළ ඒ ගරුත්වය ආරක්ෂා කරගෙන සිව්පසයෙන් යපන ගමන් ඒ චීවරේ අෂ්ට පරිස්කාරය ගොඩක් වටින දෙයක්. ඒකට ගරුත්වයක් ඇති කරගන්න අර මේ ගෙවිගේ 23 වසරේ අවුරුද්ද පුරාම මේ ස්ථානයේ කටිනේ වෙනුවෙන් අවුරුද්ද පුරාම විශාල කුසල කර්ම රාශියක් සිද්ධ වුණා. වරින් වර මේ අහල පාලය කීප දෙනයි ආවේ එන්න කිව්වත් ඒ ආවේ නැහැ. ඒකට හේතු තමයි මාරේ කියන ගමනේදී කුසලයට එකතු වෙන්න දෙන්නේ නැහැ. කුසලයේ යන ගමන කෙනා මාරේ කියන ගමනට එකතු වෙන්නේ නැහැ. මේක තමයි වෙනස ලෝකේ. ඒ වගේම ඊට පල්ලේ ඔය ක්‍රම දෙකටම වඩා පල්ලේ හතින් මිත්‍යා දෘෂ්ටි පාපය අකුසලය. එහෙමනම් පින ආරම්භ කරගෙන යන්නේ වසවර්ති මාර්යා ලෝකේ පාලනය කරන්න. ලෝකේ පිනෙන් පාලනය කරන්න බැරි වෙනකොට මනුස්සය බුදුදහමින් ඈත් වෙනකොට පාපයට යොමු වෙනකොට මාර්යාට බැරි වෙනවා පින ඔස්සේ ගෙනියන්න. පාපේ බලේ වැඩි වෙනවා. අද ලංකාවට වෙලා තියෙන එකයි මත්කුඩු බලේ වැඩි වෙලා පාප බලේ වැඩි වෙලා. ඒ වෙලාවේදී මාර්යාට අවසරය දුන්නොත් එහෙම මේ දීසෙන් ශක්තියෙන් එහෙම නැත්නම් ජීවමානව වැඩවාසය කරන බුදුරජාණන් වහන්සේ අවසර දුන්නොත් පව් කරන්නේ තමයි මරණයට පත් කරගන්නේ. ඒක නිසා පව් කරන්න ලැහත් වෙන්න එපා මරණයට බිය නම්. ඒ වගේම මරණයට බිය ඇති කරගෙන කටයුතු කරන්නේ නැහැ. එහෙනම් මරණයට බිය වුණොත් ඒක අකුසලයක් වෙනවා. ආර්ය උතුමන් මාර්ගඵල අරමුණු කරගෙන ජීවත් වෙන අය මරණයට බිය නැහැ. ඒක නිසා ඒ අනුව කටයුතු කරන්න. මේ සතර සතිපට්ඨානෙ කියන්නේ එහෙනම් දැන් පැහැදිලි. මරණය අරමුණු කරගෙන සිත දියුණු කරන්න බැහැ කාටවත්. තමන්ට වේදනාවක් දැනෙනකොට ඒ වේදනාව අරමුණු කරගෙන සිත දියුණු කරන්න බැහැ. ඒ වගේම තමන්ගේ සිත තියෙන ලෞකිකත්වේ නම් ලෞකිකත්වයේ තියෙන සිතක් දියුණු කරගත්තා කියලා කියන්න බැහැ කාටවත්. ලෞතර බුද්ධ ශ්‍රාච්‍යයට පත් වූ අරමුණක් ඇති කරගන්න ඕන. බුදුපසවද මහරහතන් වහන්සේලාගේ බුදුමඟ අරමුණු කරගෙන මේ සතර සංවර සීලයට යොමු වෙන්න. ඒ සතරට යොමු වෙලා ඒ සතර සංවර සීලයෙන් යුක්තව තමන්ගේ සිහිය පිහිටුවාගෙන ඒක තමන්ගේ ගමනට මේ ලෞකිකත්වයේ මාර බලයක භූත බලයක නොයෙකුත් ආකාරයේ දුක් කරදර ඇති වෙන බලවේග වලින් ආරක්ෂා වෙන්න පට්ටමක් ආකාරයට භාවිත කරන්න. ඒ පට්ටම් හතරක් තියෙන එක නිසා ඒව දාගන්න තමයි සිත මේ පට්ටම් හතර සතර සංවර සීලය ආරක්ෂා කරන තැන්පත් කරගෙන ඉන්න ආන විදිහට සිත භාවිත කරන. එතකොට ඔබේ සිතට ආලෝකයක් ලැබෙනවා. ඒ අනුව කටයුතු කරන සතර සංවර සීලයෙන් යුක්තව පටන් ගන්න එක. මේ ඊළඟට තියෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලවලට පත් වෙන්න කලින් බොහොම කරුණු ටිකක් තියෙනවා.
අටලෝ දාමින් කම්පාවේ මතයල ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භ කරගෙන කටයුතු කරන ආර්ය අෂ්ටාංග මාර්ගයට යොමු වෙච්ච නැති කිසිම කෙනෙක් අටලෝ දාමින් කම්පාණු වෙන්න බෑ. ඒක නිසා ඒ අනුව කටයුතු කරලා බුදු දහම නිවැරදිව ආරම්භ කරගෙන කටයුතු කරන ප්‍රතිපත්ති සාසනික ශක්තියෙන් යමෙකුට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් පෙන්වා දීම තමයි ඉදිරියේදී මේ උතුම් ප්‍රතිපත්ති සාසන ක්‍රියාත්මක කරන මෙම ස්ථානයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඒ ප්‍රතිඵල ලබාගෙන මෑණියන් පියාණන් දෙදෙනා වෙනුවෙන් ප්‍රතිපත්ති සාසනික ශක්තිය තුළ ජීවත් වෙන්න පසුවිම සකස් කරගන්න අද මේ බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් පහන් දැල්වලා දුර බැහැර සිට ඇවිල්ලා සබරගම පළාතේ ශ්‍රීපාද ස්ථානයේ පිහිටලා තියෙන අටම ස්ථාන 13ම ස්ථාන වලින් එකක් සබරගම පළාතට අයිති වෙලා තියෙන එකම ස්ථානය. ඒ වගේම මෙතෙක් බුදුබවට පත්වෙච්ච සියලු බුදුවරුන්ට ශ්‍රීපාද පත්මේ නිසා තමයි සසරදී කකුල් දෙක හොඳ දෙයක යදවපු නිසා තමයි ඇවිත් නිසා තමයි බුදු වෙන්න පුළුවන් උනේ. පාරමී පිරුවා කියන්නේ ඒකයි. 28 බුදුවරුන් විතරක් නෙමෙයි ඊට යහ 5000ක් වගේ බුදුවරුන් පාරමී පිරුවෙත් තෝමයි. ඒක නිසා වටිනා මේ ස්ථානයේ ඒ ශ්‍රීපාද පත්මේ ආරක්ෂා කරගෙන කඩන්නේ බිඳින්නේ නැතුව ආරක්ෂා කරගෙන හිටපු ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිය පන්සල මේ ළඟ තියෙන්නේ කිරියල්ලේ නැදුන් රජ මහා විහාරයේ. ඒ නැදුන් රජ මහා විහාරයේ වැඩ හිටිය අදපාංගඩ ශ්‍රී විමල නායකපාණන් වහන්සේට ඥාතිත්වයක් ගොඩනැගෙනු පිරිසක් තමයි අද මේ උතුම් සාතනික මෙහෙවරට එකතු වුනේ. එනං සසර ගමනේදී අපිට එකතු වෙන ඥාතීන් උප්පත්ති නිසා අම්මා තාත්තා දෙන්නගෙන් ලැබෙන නෑදෑ ඉන්නවා. ඒගොල්ලෝ උප්පත්ති නිසා ඉපදුනේ යම් කිසි වෙන අරමුණක් ඇතුව අම්මා තාත්තා දෙන්නෙක්ව කතා කරගෙන දරුවයි අම්මයි තාත්තයි ඉපදුනේ මේ પરම්පරාව හදන්න නම් මේ කුල ගෝත්‍රය හදන්න නම් ඒ එකතු වෙන අම්මා තාත්තගෙන් එකතු වෙන නෑදෑය මේ ක්‍රමයට යන්නේ නෑ. ඒක නිසා තමයි ඒගොල්ලෝ එකතු වෙන්නේ නැත්තේ. ඊළඟට අපිට එකතු වෙන නෑදෑයෝ පිරිසක් ඉන්න විවාහය නිසා විවාහයට එකතු වෙන කෙනා අර යසෝදරාව සිදුවත් කුමාරයාට එකතු වුනාම යසෝදරාව විතර සතර පාරමී පුරාගෙන ආ සිදුවත් කුමාරයා එක්ක. නමුත් අනිත් අය එහෙම ආවේ නැහැ. ඒක නිසා යසෝදරාව විතරයි බුදු වෙන කම්ම දිගටම ගියේ. ඒක නිසා ඒ විවාහයෙන් එකතු වෙන පිරිසත් අර ප්‍රතිපත්ති රාමුවක පාරමී කුසල් එකතු කරගෙන ආපු පිරිසක් නෙමෙයි නම් ඒ විවාහෙනුත් එහෙම පිරිසක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කණ්ඩායම තමයි අපේ සසර බුදු කෙනෙක්ගෙන් විවරණ ගත්ත මොහොතේ ඉඳන් එකතු වෙන පිරිස. ඒ පිරිස ඉන්නවා නම් ඒ පිරිසත් එතකොට එකතු වෙනවා. ඒ පිරිස එකතු වෙන්නේ නැහැ ලෞකික දේ සාසනික ශක්ති ආරමුණු කරගෙන යන්නේ නැතුව ඉන්නකම්. එහෙනම් මම පාපය මිත්‍යා දෘෂ්ටි අකුසල ආරමුණු කරගෙන යන අයෙක් ඉන්නකම් හොඳ දේ කරපු කාලය තුල ඒකට ගරු කරන්නේ නැති මිනිස්සු එක්ක ඉන්නකම් ඒ පිරිස එක්කව වෙන්නේ නැහැ. වටින දෙයක් අසුචි ගොඩක තිබුණට කවුරුවත් ගන්න යන්නේ නැහැ. ඒක පිරිසිදු කරලා හොඳ තැනක තිබ්බොත් විතරයි ගන්න. ඒක නිසා මේ උතුම් සාසනික මෙහෙවරේ අවුරුදු 30න් තිය මං කිව්වා මහබෝසතාණන් වහන්සේලාගේ ගමන 94 ඉඳන් 2024 තක තිය සම්පූර්ණයි. කාලය තුළ ප්‍රතිඵලයක් ගන්න බැරි වෙච්ච ගේම කනගාටුයි මිනිස්සුන්ගේ හදවත් ගැන ඒ කරන්න දෙයක් නෑ. මම කියපු දෙයක් නෑ. මම සෑහෙන උත්සාහයක් ගත්තා අනන්ත ප්‍රමාණ දුක් විඳගෙන. ඒක නිසා කරන්න දෙයක් නෑ. ජනතාවගේ නොසලකිල්ල හැම කිල්ලටම වඩා බුදු දහමට බලපාන්නේ කිසිම කිල්ලක් නොසලකිල්ල විතරයි බලපාන්නේ. ඒක නිසා එහෙනම් දැන් මේ ඉදිරි ගමන් මා ආලෝකමත් කරගෙන දැන්වත් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබ සෑම දෙනාට මම කියවල මේවා මේ උතුම් දහම් පණිවිඩය ගෙන ඒමට සබරගම පළාතේ අර කිව්ව විදියට හදපාංගොඩ ශ්‍රී විමල නායක මහින්පාණන් වහන්සේට මේ පුණ්‍ය ශක්තිය මේ කුසල ශක්තිය අත්පත් වේවා. අධිගමේ වූ පුණ්‍ය ශක්තියක් එක්ක එකතු වෙන කුසල ශක්තියක් එක්ක එකතු වෙන පුණ්‍ය ශක්තිය අධිගමේ වූ පුණ්‍ය ශක්තිය කියලා හඳුන්වනවා. සාමාන්‍ය පිනක් නෙමෙයි. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පරම්පරාවේ සිල්ම දෙරාට මේ පින් අත්පත් වෙලා එදා ඒ ධර්ම දේශනාවට මේ කිරියල්ල ගමිනුත් එක්තරා නැගෙනීමක් සහභාගී වුණා. ඒ වටිනාකම ධර්ම දේශනාවට ඒක නිසා ඒ ධර්ම දේශනාව 17 වෙනිදා එක කළේ අද එතකොට පළවෙනිදා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් වැඩ කරපු දවස කලින් අපි කටයුතු කළේ 7 වෙනිදා සත්බුදුරජාන් වහන්සේලා වෙනුවෙන් 17 වෙනිදා සත්බුදුරජාන් වහන්සේලා වෙනුවෙන් පච්චේක බුද්ධත්වයේ ආරම්භ කරගෙන 27 වෙනිදා සත්බුදුරජාන් වහන්සේලා වෙනුවෙන් අරහත් මේ සම්මා සම්බුද්ධත්වයේ ආරම්භ කරගෙන එහෙනම් දැන් ඒ විදිහට කටයුතු කරලා 28 29 30
ඒ විදිහට කටයුතු කරලා තිස්වෙන්ද සමතිස් පාරමිතා බලේ මහා සංඝරත්නය වැඩක් වෙන්නේ නැත්නම් වැඩක් වෙන්නේ නැති දේ අපායට දානවා. ඒක නිසා තිස්වෙන්ද මේ විදිහට ආර්ය ප්‍රතිපදාවෙන් කටයුතු කරලා අද පළවෙනිද නැවත බුද්ධ රත්නය වෙනුවෙන් බුදුහාඳුරුව පෙන්නලා දිය යුතු කාරණයක් කිරුණම් පාල නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨාන ශක්තියට ගරු කරමින් මේ බුද්ධ අධිෂ්ඨාන ශක්තිය ක්‍රියාත්මක කරමින් නැවත මනුස්ස ප්‍රජාව දුකටපත් වෙන්නේ නැතුව බොරුකාරින් බොරුවට නැවටින් නැතුව සතර ගමන ආලෝකමත් කරගන්න මේ දහම් පණිවිඩය උපමිශ්‍රය කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම රත්නත්‍රයේ සූචි මහා ගුණ බලයෙන් සියලු යහපත් උදා වෙත්වා.